අයිබෝවන් මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපි ඊයේ කිව්ව විදිහටම ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් නොකිරීමට තීරණය කරලා තිබෙනවා අපි මේක විශ්ලේෂණාත්මකව කිව්වේ පවතින තත්ත්වයත් එක්ක ඒ විදිහට විශ්ලේෂණාත්මකව මේ දිහා දැක් බැලුවාම ඒක කියන්න පුළුවන් අපි ඒක නිවැරදිවම කිව්වා අපි අද කියන්නේ මේ ප්‍රතිපත්ති පොලි අනුපාත විනාශ වෙන්නේ නැතිකොට ආර්ථිකයේ ඉදිරියේදී කොහොමද ගමන් කරන්නේ ඒක ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණය විශේෂයෙන්ම මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් මොකද වර්තමාන ආර්ථික අර්බුදයත් එක්ක වැඩ කටයුතු කරනකොට ආර්ථික තීරණ ගන්නකොට මේ ආර්ථික අවබෝධය ලබා ගැනීම වැදගත් මේ වීඩියෝව බලන මුලින්ම මේ වීඩියෝව බලන इतरम आर्थिक अवबोधया मुलिन्म कि प्रतिपत्ति पोली अनुपाते ऐ मुखाद मे प्रतिपत्ति पोली अनुपाते ऐ प्रतिपत्ति पोली अनुपाते वेदगात्वे श्रीलंका महाबैंक थमाय अपे रटे बैंक पद्धति पोली अनुपाते तीर्ण किरी मे प्रधान तीरके बावट पात्वे महाबैंक तमाय नायक महाबैंक मासिकट वराक मासिकट आसन कालेकट वराक පවතින ආර්ථික තත්ත්වය විග්‍රහ කරලා ඒ වගේම මේ රට මොන පැත්තටද ගමන් කරන්න ඕනේ කියලා බුද්ධිමත්ව හිතලා මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය එහෙම නැත්නම් පොලි අනුපාතය කොයි පැත්තටද ගමන් කරන්න ඕනේ කියලා තීරණය කරලා ඒක දැනුම් දෙනවා ඊට පස්සේ තමයි බැංකු සහ මූල්‍ය ආයතන ඊට අනුකූලව තමන්ගේ ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්ති පොලි අනුපාතයට අනුකූලව තමන්ගේ පොලි අනුපාතය තීරණය කරන්නේ. එතකොට ඒක හින්දා තමයි මේ මාසයකට වරක් දැනුම් දෙන මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය වැදගත් වෙන්නේ. මහ බැංකුව සමහර වෙලාවට මේ පොලි අනුපාත වැඩි කරනවා, සමහර වෙලාවට අඩු කරනවා, සමහර වෙලාවට නොවෙනස්ව පවත්වාගෙන යන මේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක. එතකොට අද කරලා තියෙන්නේ මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය පැවති තත්ත්වයටම තියාගෙන ඉන්නව තව මාසයකට ආසන්න කාලයක් වෙනස් කරන්නේ නැහැ. ඔබ දන්නවා පහුගිය කාලේ මහ බැංකුව අපේ රටේ උද්දමනීය වේගයෙන් ඉහළ යනකොට මේ ආර්ථික ප්‍රශ්න වේගයෙන් වර්ධනය වෙනකොට දෙවරක්ම මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය එකවරක් විශාල ලෙස වැඩි කරා ඊළඟට තවත් වරක් සාමාන්‍ය ලෙස වැඩි කරා ඒ වැඩි කිරීමත් එක්ක පොලිය බැංකුවල වැඩි වුණා ඒක හින්දා තමයි ඔයගලන්ට මේ FD වලට ඒ වගේම අනිත් ආයෝජන වල පොලි අනුපාත වර්ධනය වුණේ महाबैंकोट अवश्यतावे अति उद्दमणीय वैडिवेन कोट उद्दमणीय वैडिवेन्ने मिनसुगावतीन अतति मुदाल तोगे वैडिवेन ये मुदाल तोगे वैडिवेन कोट मिनसु तरंग करला विलंद पोले बहांड हा सेवा मिल दीगान एनवा एतकोट ये बहांड हा सेवा वल मिल वैडिवेन एतकोट आहार उद्दमणीय सीयट අණු 3ක් වගේ තත්වයකට ගිහිලා සාමාන්‍ය උද්දමනීය සීට 68ක් වගේ තත්වයකට ගිහිලා මිනිසුන්ට ජීවත් වෙන්න ඉතාම අසීරු කාලයක් ඇති වෙලා තිබෙනවා. එතකොට තමයි මහ බැංකුව මේ තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය පාවිච්චි කරලා මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කරලා මිනිස්සු අද්දවා ගන්න හදන මිනිසුන්ගේ සල්ලි ටික යොමු කරන්න උත්සාහ කරනවා බැංකු පද්ධතියට. එතකොට වෙළඳ පොළ තුල තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා මිනිසුන්ගේ තරඟකාරීත්වය අඩු වෙලා උද්දමනය පාලනය වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මේ සිද්ධ වෙන දේ. ඒතර මහ බැංකුව අද සුවිශේෂී කාරණා කිහිපයක් අනාවරණය කළා තිබෙනවා ආර්ථිකය පිළිබඳව මේ ප්‍රතිපත්ති පොලි අනුපාත තීරණය දැනුම් දීමත් එක්ක ඒකත් ඔබට වැදගත්. මහ බැංකුව කියලා තිබෙනවා දැනට මහ බැංකුව අනුගමනය කරපු මේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දෙවරක් පොලි අනුපාතය වර්ධනය කිරීම ඇති ඉස්සරහට මේ පවතින उद्दमनय पालने किरीमट महाबैंको विश्वास करना इदिरी उद्दमनय पवतिन पोली अनुपातय तुल पालने करगान पुलवांकियन कारणे एक निसाथमाय मेक नोवेनास्व पवत्वागने अन्य केन कारणे महाबैंको संधान करला तिबेनवा इतकोट ए वगेम महाबैंको संधान करला तिबेनवा वर्तमाने वनविट बैंको पद्धतियेन पुद्गलिक अंश लबागन्ना नय तुंवरक अखंडव मास तुनक පල්ලෙහාට ගිහිලා තිබෙනවා. ඒ කියන්නේ ණය ගැනීමට නොහැකි තත්ත්වයක්, අසීරු තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එතකොට ඒ තුලින් මහ බැංකුව සඳහන් කරන්නේ මේ ආර්ථික ක්‍රියාකාරකම් දැනටමත් පුද්ගලික ණය අඩුවීම නිසා අඩු වෙලා තිබෙනවා. ඒ තුල ඩිමාන්ඩ් එක, ඒ කියන්නේ
මිනිසුන්ගේ ඉල්ලුම අඩු වෙලා තිබෙනවා මෙන්න මේ තුල ඉදිරියේදී උද්දමනය පාලනය වෙන්න පුළුවන් කියන කාරණය ඊට අමතරව මහ බැංකුව මේ ඩොලරය පිළිබඳව සඳහනක් සඳහා කියලා තිබෙනවා මේ ඩොලරය පිළිබඳ කරපු සඳහනෙදී කරපු දේ තමයි එක්ස්පෝර්ට්ස් ඒ කියන්නේ අපනයන මේවන විට වර්ධනය වෙමින් තිබෙනවා ඒ වගේම විදේශීය ප්‍රේෂණ වර්ධනය වෙමින් තිබෙනවා ඒ කියන්නේ අපේ රටේ ජනතාව වෙන රටවල් වල ගිහිල්ලා රැකියා කරලා ලංකාවට එවන මුදල් ප්‍රමාණයත් මේවන විට බැංකු පද්ධතියට ලැබෙමින් තිබෙනවා මෙන්න මේ නිසා අපේ රටේ බැංකු පද්ධතියේ විදේශ විනිමය ප්‍රමාණය මේවන විට වර්ධනය වෙමින් තිබෙනවා කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරලා තිබෙනවා ඒ නිසා ඩොලරය මත කියන්නේ ඩොලර් වැඩිවීම නිසා රුපියල මත තිබෙන පීඩනය අවම වෙමින් අඩු වෙමින් යනවා කියන එකත් මහ බැංකුව සඳහන් කරලා තිබෙනවා එතකොට මේක නිසා දැන් අපේ ඩොලර් ප්‍රමාණයක් අපේ බැංකු පද්ධතියට එනකොට අඛණ්ඩව ඛනිජ තෙල් ඒ වගේම ගෑස් ඇතුළු ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සැපීමේ හැකියාව මින් ඉදිරියට තියෙනවා කියන විශ්වාසය මහ බැංකුව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ආර්ථික වර්ධනය ගැනත් යමක් සඳහන් කරලා තිබෙනවා. කවදද මේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද කියන එකත් මහ බැංකුව මේ මුදල් ප්‍රතිපත්ති විවරණයත් එක්ක කියලා තිබෙනවා. මහ බැංකුව සඳහන් කරලා තිබෙනවා මේ අවුරුද්දේ ඒ කියන්නේ 2022 මුල් අර්ධයේ ඒ කියන්නේ මුල් මාස 6 තුල ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට ලංකාවේ ආර්ථිකය මූර්ත වශයෙන් කියන්නේ සත්‍ය වශයෙන් ඍණ 4.8%කට කඩාගෙන වැටෙනවා. ඒක දෙවෙනි අර්ධයේත් ඒ විදිහටම කඩාගෙන වැටෙනවා. හැබැයි 2023 ඉඳලා ලංකාවේ ආර්ථිකය රිකව වෙන්න එහෙම නැත්නම් යථා තත්ත්වයට පත් වෙන්න හිස උසවන්න යම්කිසි විදිහකට හැකියාවක් තිබෙනවා බලාපොරොත්තුවක් තිබෙනවා කියන එක තමයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා මත තමයි මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් නොකිරීමට තීරණය කරලා තිබෙන්නේ. එතකොට අපි මීට කලින් පුරෝකථනය කරේ අපි විශ්ලේෂණය කළ කිව්වේ වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක පොලි අනුපාත වැඩිවීමට හැකියාවක් නැහැ. වෙන්න පුළුවන් දේ තමයි එක පොලි අනුපාතය අඩු වෙන්න පුළුවන්. ඒක එක්ක නොවෙනස්ව තබා ගන්න පුළුවන්. මේ දෙකෙනොත් විකල්ප දෙකෙනොත් වෙන්න පුළුවන්ම දේ තමයි නොවෙනස්ව පවත්වා ගැනීම. එතකොට දැන් මේ තුල ඔබට කොහොමද මේක ගලපලා ගන්නේ තමන්ගේ ආයෝජනවලට සහ ඉදිරියේදී අපි මොකද කරන්න ඕන කියන කාරණා සම්බන්ධයෙන් ඉස්සරහට අපිට පේන දේ තමයි FD වල ස්ථාවර තැන්පතු වල පොලි අනුපාත වර්ධනය වීමක් සිද්ධ වෙන එකක් නැහැ මේ පවතින තත්ත්වයෙන්ම ගිහිල්ලා මේක සමහර විට එක්තරා කාලයකදී මේ යථා තත්ත්වයට පත්වීම ආරම්භ වෙනකොට මේක අඩු වෙන්නත් පුළුවන් එතකොට ඔබට මේ අවස්ථාවේ මේ ආයෝජන තීරණය ගැනීම ඉතාමත්ම සංදිස්ථානාත්මක කාලයක් මම මීට කලිනුත් මේ වීඩියෝකින් මේ ගැන කිව්වා මම මීට කලින් කරපු වීඩියෝ දෙකක් තිබෙනවා මේ සම්බන්ධයෙන් ඒ වීඩියෝ දෙකත් බලන්න ඒක නිසා අවුරුදු දෙකකට එහෙම නැත්නම් අවුරුදු පහකට පවතින පොලි අනුපාතය ඒ කියන්නේ 18%කට ආසන්න මට්ටමකට තමන්ගේ ස්ථාවර තැන්පතුව මේ වෙලාවේ ෆික්ස් කරගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි අපි ඔබට කියන්නේ මොකද ඒක බුද්ධිමත් තීරණයක් බවට පත් වෙන්න පුළුවන් ඒ වගේම ඉදිරියේදී ඩොලරය සම්බන්ධයෙන් ඒ කියන්නේ බොහෝ දුරට ඩොලරය දැනට යම්කිසි ස්ථාවර මට්ටමක තිබෙනවා මහ බැංකුව අනුගමනය කරන ඒ ප්‍රතිපත්තියත් එක්ක ඉදිරියේදී තවදුරටත් ප්‍රේෂණ ආවොත් ඒ වගේම අපනයන වර්ධනය වුණොත් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාර්ථක වෙලා ඉදිරියේදී යම්කිසි ධනාත්මක මාවතකට රට අවතීර්ණ වුණොත් ගොඩක් වෙලාවට රුපියලත් යම්කිසි විදිහකට ස්ථාවර මට්ටමක තිබෙන්නට එන්න පුළුවන් කියන්නේ රුපියල අවප්‍රමාණීය වීම අඩු වෙන්නට පුළුවන් අපිට හැඟෙන දේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා ඉතාමත්ම ධනාත්මකව පසුගිය කාලේ මේ රිකවරි එක එහෙම නැත්නම් ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කර ගැනීම පිළිබඳව අදහස් දැක්වුවා අද ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරපු මූල්‍ය ප්‍රතිපත්තිය තුලනොත් අපිට පේන්නේ මහා බැංකුවේ ඒ ධනාත්මක බලාපොරොත්තුව තවදුරටත් ඉදිරියට ගමන් කරනවා මහා බැංකුවේ ඒ බලාපොරොත්තුව තිබෙනවා කියන එක තමයි. ඉතින් මේක තමයි අපිට දැනට කියන්න තිබෙන්නේ අපි පොලිය ස්ථාවර තිබීම ගැන කතා කරා ඩොලරයට මොකද වෙන්නේ කියන එක ගැන කතා කරා ඒ වගේම FD වලට මොකද වෙන්නේ කියන එක ගැන කතා කරා ඒ වගේම අනිත් ආයෝජන පිළිබඳව කතා කරා
ඉතින් ඉදිරියටත් මේ වගේම වැදගත් තොරතුරු ලද සැනින් ඔබව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා බිස්නස් ටීවී සූදානම් අපි ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී